සොමාලියාව පිහිටා තිබෙන්නේ අප්‍රිකා මහද්වීපයෙන් නැගෙනහිර අන්තය තුළයි. සොමාලියාවේ පහළ කෙළවර දකුණින් සමකය කරා ලැබෙන අතර උතුරින් නේඩන් ගල්ෆ් තීරය වෙත සමීප වෙනවා. සොමාලියාවේ අගනගරය වන මොගදීෂු නගරය ඉන්දියානු සාගරය තුළ සමකයට උතුරින් පිහිටා තිබෙනවා. සමස්තයක් වශයෙන් සොමාලියාව වියලි උණුසුම් රටක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එවගේම එහි භූමියෙන් වැඩි කොටසක පවතින්නේ සවානා බිම් සහ අර්ධකාන්තාරයි. ඉතින් එම පරිසරයට ගැළපෙන විදිහට ජීවත් වීමට සොමාලි වැසියන් හුරු වී සිටිනවා. සොමාලියාවේ උතුරු ප්‍රදේශයේ වූ කඳුකර වෙරළ තීරය හා ගංගා නිම්නයන්ට අමතරව සොමාලියාව තනිකරම එකම තැනිතලා භූමියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එවගේම සොමාලි වැසියන් අතරින් පහෙන් තුනක් තරම් පිරිසක් ජීවත් වන්නේ අයිකුන්ටකින් මෙන් තැනින් තැනට යාමෙන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සොමාලියාව 1960 වර්ෂයේදී ජනරජයක් බවට පත් වුණා. ඊට පෙර සොමාලියාව අත්පත් කරගෙන සිටියේ ඉතාලි සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්. 1969 සිට සොමාලියාව පාලනය කරේ ඒකාධිපතියෙකු වූ මොහමඩ් සිහාද් විසින්. නමුත් 1991 වර්ෂයේදී ගරිල්ලා සිවිල් යුද්ධයකින් ඔහුගේ පාලනය නිමාවට පත් වුණා. එතැන් සිට සොමාලියාවට ශක්තිමත් මධ්‍යගත ආණ්ඩුවක් තිබුණේ නැහැ. සොමාලියාව අතටත් එහි අනිටු පළ විපාක භුක්ති විඳිනවා. 1998 වර්ෂයේදී සොමාලියාවේ පුන්ට්ලෑන්ඩ් ප්‍රාන්තයේ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. වසර ගණනාවක් පුරාවට පැවති සිවිල් යුද්ධයන් වලින් සොමාලියාවේ ආර්ථිකය නැත්තටම නැති වුණා. එවගේම සොමාලියාව ස්වාධීන රාජ්‍යයන් කිහිපයකටම කැඩී බිඳී ගියා. නමුත් 2012 වර්ෂයේදී සොමාලියාව සමූහ ජනරජයක් බවට පත් වුණා. එසේ වුණත් සොමාලි සමූහ ජනරජයට රට තුළ පැවතියේ සීමිත වූ බලයකි. එම කාලයේදී දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටියේ සොමාලියාවට නැවත නැගී සිටීමට හැකි වෙනු ඇති බවයි. දැන් අපි සොමාලියාවේ දේශපාලන තත්ත්වයෙන් මිදී එහි දේශගුණය වෙත යොමු වෙමු. සොමාලියාව සමකයට අසන්නේ පිහිටා තිබුණත් ඊශාන දිග සොමාලියාව නිසරු භූමියක් ලෙසද සොමාලියාවේ මධ්‍යම ප්‍රදේශයේ සිට දකුණු දක්වා උපදේශය අර්ධ ශුෂ්ක කලාපයක් බවටත් පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් සොමාලියාවට හොඳින් වැසි ලැබෙන්නේ අප්‍රේල් සහ ජුනි අතර කාලයේදී. නමුත් සොමාලියාවේ ඊශාන දිග ප්‍රදේශයේ සාමාන්‍ය වර්ෂාපතනය වන්නේ අඟල් 4ක් පමණයි. සොමාලියාවේ රටමැද පිහිටි උස්සූ භූමියට නම් අඟල් 8 සිට 12ක් දක්වා වර්ෂාපතනයක් ලැබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ සොමාලියාව කියන්නේ ඉහළම වාර්ෂික උෂ්ණත්වයකට උරුමකම් කියන රටකි. උදාහරණයක් විදිහට උතුරු වෙරළ තීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් තරම් වැඩි අගයක් ගන්නවා. නමුත් රට ඇතුළට යන විට එම අගය තවත් වැඩි වෙනවා. සොමාලියාවේ දකුණු සහ බයඹ ප්‍රදේශවල කටුපඳුරු වලින් සමන්විත ඝන සවානා වනාන්තර දැක ගන්නට පුළුවන්. නමුත් ඊශාන දිග ප්‍රදේශයේ නම් ගහක් කොළක් නොමැති අර්ධකාන්තාර ස්වභාවයක් ගන්නවා. අවාසනාවකට සොමාලි වැසියන්ගේ ඉඩම් අවභාවිතය හේතුවෙන් උතුරු සොමාලියාවේ ගස්වැල් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වන විනාශය නිසා වනජීවීන්ට දැඩි බලපෑමක් ඇති වී තිබෙනවා පමණක් නොවෙයි. සොමාලි වැසියන් සතු වටිනාම සම්පතක් වන එළු බැටළු ඔටු සහ ගව සම්පතටද විශාල බලපෑමක් වී තිබෙනවා. එසේ වුණත් විශේෂයෙන්ම රටේ දකුණු ප්‍රදේශයේ හයිනා නරි දිවියන් සිංහයින් සහ වල්ලූරන් වැනි සත්වයින් දැක ගන්නට පුළුවන්. නමුත් අවාසනාවකට ජිරාෆ් සීබ්‍රා හිපපොටේමස් ඔරික්ස් රයිනෝසිරස් අලියතුන් විනාශ වී ගොස් තිබෙනවා. සංස්කෘතිය භාෂාව සහ ජීවන රටාව අතරින් සොමාලියානු ජනතාව ඊශාන දිග කෙන්යානු ජනතාවට ඉතියෝපියාවේ ඕගඩන් පළාතේ ජනතාවට සහ දකුණු දිග ජිබූටි ජනතාවට හාත්පස සමානයි. එහෙමත් නොමැතිනම් මොවුන් එකම ජනවර්ගයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. සොමාලියාවේ ජනගහනයෙන් 92%ක් තරම් ප්‍රමාණයක් සිටින්නේ සොමාලියානු ජාතිකයන්. සොමාලි ජනවර්ගය තුළත් විවිධ කුල ගෝත්‍ර තිබෙනවා. ඔවුන් මුළු අවුරුද්ද පුරාම එක තැනක වාසය නොකර දේශගුණයේ යහපත් ප්‍රදේශවලට නිරන්තරයෙන් මාරු වෙනවා. ප්‍රධාන සොමාලියානු ජනවර්ගයට අමතරව අරාබි සහ ඒෆා යනුවෙන් සුළු ජනවර්ගයන් සිටිනවා. සොමාලි භාෂාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට තරමක් වෙනස් වුණත් ඒ සමස්ත රටේ ජනතාවටම තේරුම් ගන්නට පුළුවන්. ඉතින් සොමාලියාවේ ප්‍රධානම භාෂාව වන්නේ සොමාලි භාෂාවයි. ඒ හැරුණුකොට දෙවැනි භාෂාව විදියට අරාබි භාෂාවක් තිබෙනවා. සොමාලියාවේ 99%ක් තරම් මදහන ප්‍රධානම ආගම වන්නේ සුන්නි ඉස්ලාම් දහමයි. එවැගේම සොමාලියාව තුළ මිලියන 14.32ක් තරම් ජනගහනයක් වෙසෙනවා. අවාසනාවකට සොමාලියාවේ ලතුරු මරණ අනුපාතිකය ඉතාමත්ම හෙලාගයක් ගන්නවා. විශ්වාස කරන්න සොමාලියානු ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 50ට අත්අඩුයි. දැන් අපි සොමාලියාවේ ආර්ථිකය වෙත යොමු වෙමු. සොමාලියානු ආර්ථිකයෙන් පහෙන් තුනක්ම රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මතයි. නමුත් ඒ භූගවගාවලින් නම් නොවෙයි, එළු ගව සහ බැටළු සත්ව පාලන උපකාරයෙන්. සොමාලියාව තුළ ඇති වූ සිවිල් යුද්ධයන්ගෙන් රට තව තවත් ආර්ථික අගාධයකටම වැටුණා. අද ලොව දුප්පත් රටවල් ලැස්තුවේ සොමාලියාව උඩින්ම සිටිනවා. ඉතින් විදේශ ආධාර නොලැබෙන්නේ නම් මසකට දහස් ගණනක් පමණ මේ යන්නට ඉඩකඩ තිබෙනවා. මේ වන විට සොමාලියාවේ ප්‍රධානම අපනයන භාණ්ඩයන් වන්නේ සත්ව මාංශයන් සහ කෙසෙල් වර්ගයි. ඒවා වැඩිපුරම අපනයනය කරන්නේ අරාබි රටවල් වලටයි. නමුත් අපනයනය කරනවාට වඩා ඔවුන් පරිභෝජනය කරන සියල්ලම වාගේ ආනයනය කරන්නේ පිට රටවල් වලින්. සොමාලියාවේ ප්‍රවාහන පද්ධතිය සතුටුදායක තත්ත්වයක නැහැ.
එක මේක සක්‍රිය කෝච්චි පාරක්වත් නැහැ කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සෝමාලියාවේ මාර්ග ජාලය කිලෝමීටර් 21,831ක් තරම් දිගොයි. එයිනුත් 12%ක්ම තාරණ යෙදූ මැටි හෝ ගඩොල් යෙදූ පාරවල්. නමුත් අවාසනාවකට වැසි කාලයේදී එම පාරවල් යට වෙනවා. දුෂ්කර පළාත්වල පෞද්ගලික ගමනාගමනය සඳහා අදටත් තොටුවන් ගවයන් සහ බූරුවන් යොදා ගැනෙනවා. ආහාර හිඟය නිසා රටේ බොහෝ ප්‍රදේශයන් මන්දපෝෂණයෙන් දැඩිසේ පීඩා විඳිනවා. පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමද තවත් ගැටලුවකි. එම නිසාම රටපුරා කොළරාව මැලේරියාව සහ ක්ෂයරෝගයේද දරුණුවටම පැතිරී තිබෙනවා. සෞඛ්‍ය සේවාවන් සපයන්නේ අන්තර්ජාතික සංවිධානයන් විසින්. එසේ වුවත් සෝමාලියානු ජනතාවගෙන් වැඩි හරියක් සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැතිවීම හේතුවෙන් අනන්ත දුක් විඳිනවා. සෝමාලියාව දෙස බලන කල සෝමාලිලෑන්ඩ් ජනරජය සහ පුන්ට්ලෑන්ඩ් තරමක් හොඳ තත්ත්වයක සිටිනවා. මොකද ස්වාධීන රාජ්‍යන් දෙකක් වන එම ප්‍රාන්ත දෙක තරමක් ස්ථාවර තත්ත්වයක පවතිනවා. සෝමාලියාවේ අධ්‍යාපනයත් පවතින්නේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයකයි. සිවිල් යුද්ධය නිසා සෝමාලියාවට තිබුණු එකම ජාතික විශ්වවිද්‍යාලයත් විනාශයට පත් වුණා. ලෝකයේ රටවල් පිළිබඳව ඔබ නොදත් මෙවැනි දේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එවගේම කුඩා සීනුව එබුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.